බ්ලූම්බර්ග් ආයතනය එහෙම සඳහන් කළා තියුණා ලංකා ඉතිහාසයේ ඉතාම ශක්තිමත් රුපියලක් බවට පරිවර්තනය කිරීමට ඉතා කෙටි කාලයක් තුළ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට පුළුවන් වුණා කියන කාරණේ. මේ රටේ හිටපු පාලකයන් අවුරුදු 12 අවුරුදු 6 මේ රට පාලනය කරලා තිබෙනවා. කිසිම දේශපාලන පක්ෂයකට මෙයින් ගැලවෙන්න පුළුවන් කමක් නැහැ. උදා බොහෝ වෙලාවට ප්‍රවෘත්ති මවන ජනතා විමුක්ති පෙරමුණ ගත්තොත් ජනතා විමුක්ති පෙරමුණ මේ රටේ පාලකයන් හැටියට ක්‍රියා කරපු දේශපාලන පක්ෂයක්. ඒ ඇමතිකම් වල ගත්ත ණය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ගෙවමින් ඉන්නේ. ඒතකොට රනිල් වික්‍රමසිංහ නැමැති ජාතික නායකයාට විදේශීය ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් උපදේශකයන් අවශ්‍ය නොවේ. ජාතියේ මුදල් ඇමතිවරය හැටියට මුදල් හැසිරවීමට උපදේශකයන් අවශ්‍ය නොවේ. බලන්න ආසියාවේ අපේ අල්ලපු රට පාලනය කරනවා මෝදි අගමැතිවරයා. අපේ ආසියාතික අනිත් රටවල් පාලනය කරනවා ලෝකේ ඉන්න බලවත් සහ උගත් නායකයෙක්. දැන් ඒ අතරට ගෙන යා හැකි නායකයෙක් ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරය සඳහා ඉදිරිපත් වී සිටිද ඔහුගේ නම කුමක්ද? මේ රටකට විහිළු සැපයීම නැවැත්විය යුතුව තිබෙනවා. ශ්‍රී ලංකාවේ ගෙවල් ලක්ෂ 67ක් තිබෙනවා නම් සෑම නිවසකම පුරවැසියන් රනිල් වික්‍රමසිංහ නැමැති නායකයාට ඡන්දය භාවිතා කළ යුතුව තිබෙනවා. එය පැහැර හැරියොත් ශ්‍රී ලංකාව යටත් විජිතයක් වෙයි. අනිවාර්යයෙන්ම ජනාධිපති ප්‍රතිවරණයේ ඔක්තෝබර් මාසේ 17 වෙනිදාට ප්‍රථම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව රජය ප්‍රකාශයට පත් කළා තිබෙනවා ජනාධිපතිවරණය පත්වනවා කියලා. මේ පාර විතරයි තියෙන්නේ. එතකොට මේ පාර වෙනස් කරන්න කාටවත් බෑ. වෙනස් කරන්න පුළුවන්. වෙනස් කරාම ඔබ ඉන්න තිබෙනවා ආපහු භූමිතෙල් පෙට්‍රල් ගෑස් පොලිමේ.